ජෙසුබීටයි සුන්දර උදෑසනක්. ඉතින් අදත් අපි ස්වාමීන් වහන්සේගේ නාමෙන් අවදි වෙලා ඉන්නවා. ඉතින් ආදර සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ දුවේ පුතේ මගේ ආදරණීය මිත්‍රයා. අපි ස්වාමීන් වහන්සේගේ වචනය අනුව ජීවිතේ හැඩගස්ස ගමින් දිනපතා අපි උන්වහන්සේගේ මහා ආදරයට එකතු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේක මිනිස්යාගේ ප්‍රඥාවක්වත් දක්ෂකමක්වත් නොවන බව. එනකොට එහෙම වුණා නම් මේක මෙච්චර කල් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක අමාරුයි ඇත්තට. මේක නේ හැමදාම උදෑසන දැන් අවුරුදු 3ක් වගේ වෙන්න යනවා. එක දිගට මේක අපි ස්වාමින් වහන්සේ අපිට ඒකට ආලෝකය සහ අවශ්‍ය කරන වාතාවරණය නිදහස් කරලා දෙනවා. ඉතින් අපි බැලුවා ඔබයි මමයි ඊයේ අපි කවුද කියලා නේද? අපි ස්වභාවයේ අවයව ඉතින් එකකට එකක් නේද? අවයව වෙනස් වුණොත්, ඒ කියන්නේ රණ්ඩු කරොත්, එකකට එකක් විරුද්ධව කටයුතු කරොත් ඔටෝ හියුමන් ඩිසයිස් මං කියේ එක රෝගයක්. ඉතින් අපි බැලුවා අපි ශරීරයේ ඉන්න ඕනේ විදිය ස්වභාව මොකක්ද නේද? ඉතින් ස්වභාව තුල වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. අපි අද බලන්නේ මේකයි. දිගින් දිගටම මේ ස්වභාව ගැන, අපි කවුද කියන එක ගැන අපි දිගින් දිගටම ස්වාමීන් වහන්සේ තුල අපි බලමින් අපි හැදෙමින් ඉදිරියට යමු. ඔබ දන්නවද ක්‍රියා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වගන්තිය සුදු ලූක්තුම හරි ලස්සනට ක්‍රියා පොතේ මෙන්න මේ ටික ලියනවා. මෙන්න මෙතන තියෙනවා හැම කෙනෙක්ටම මේක බලන්න පුළුවන් මුල් ස්වභාව. ඒ කියන්නේ පේදුරුතුමා එදා ශුද්ධාත්මානුභාවයෙන් පරිපූර්ණ වෙලා පේදුරුතුමා පෙතෝරියම් ශාලාවේ දේශනා කරනවා, අසේනාකුළු ශාලාවේ නේද? ඉතින් ඒ දේශනා කරද්දී පළවෙනියෙන්ම ගැලීම ලබනවා 3000ක්. ඉතින් ඒක තමයි පළවෙනි ස්වභාව වෙන්නේ. ඉතින් කතෝලික බයිබලයේ වේවා ක්‍රිස්තියානි බයිබලයේ වේවා ඒකේ මාතෘකාව තද කළු පාට අකුරින් ක්‍රියා දෙකේ 42 උඩින් දාලා තියෙන ක්‍රිස්තියානි සමාගමේ ලක්ෂණ, ක්‍රිස්තියානි ස්වභාවයේ ලක්ෂණ. ඉතින් කතෝලික බයිබලෙත් තියෙන ක්‍රිස්තියානි ස්වභාවයේ ලක්ෂණ. ඒකෙන් අපිට ගම්ම්‍ය වෙනවා පේදුරුතුමාගේ පළවෙනි ස්වභාව ක්‍රිස්තියානි ස්වභාවක් කියන එක. ඉතින් ඒ ස්වභාවේ මුලින්ම තිබිලා තියෙන මෙන්න මේ ගති ලක්ෂණ බලන්න. තවද ඔහු පේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, සහභාගීකමෙහිද, රොටි කැඩීමෙහිද, යාච්ඤාවලද ස්ථීර ලෙස පැවතුනහ. ඉතින් මෙතන කියනවා ඔහු පේරිතයන්ගේ ඉගැන්වීම් වල හිටියා. ඉතින් මේ පළවෙනි කාරණේ ඕක. ආදර දුවේ පුතේ පළවෙනි කාරණේ මොකද්ද? ඔවුන් නිටියේ පේරිතයන්ගේ ඉගැන්වීම් වල. ඉතින් සබාව පේරිතයන්ගේ ඉගැන්වීම් වලින් එළියට ගියේ නැහැ කවදාකවත්. ඉතින් අද ගොඩක් අය ඒ ඉගැන්වීම තමුන්ගේ සබාවේ ඉගැන්වීම තමුන්ගේ පේරිතයාගේ ඉගැන්වීම අද ගොඩක් අය ප්‍රතික්ෂේප කරන විවිධ හේතු මත. ඉතින් ජේසු ඉගන්නපු කාරණාවන් තමයි මුල් පේරිතයන් ඉගැන්නුවේ. ඉතින් ඒක හොඳටම මේ ක්‍රියා පොතේ පේදුරුතුමා සඳහන් කරනවා ක්‍රියා 1:2 බලන්න. මේක 1:1 දල ඔබ කියවුවොත් ඔබට තේරෙයි. මේ එයා පේදුරුතුමා තමුන්ගේ මේ සමා වෙන්න කවුද අපේ ලූක්තුමා තමුන්ගේ මිත්‍රයාට ලියනවා තියෝපිලස්ට නේද? මේ කොහොමද මේක සිදු වෙන්නේ කියන එක බලන්න. එම්බා තියෝපිලස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් පේරිතයන්ට ශුද්ධාත්මය කරුණ කොටගෙන අනදුන් පසු ඔසවාගනු ලැබූ දවස පස දක්වා උන්වහන්සේ විසින් කරන්නටත් උගන්වන්නටත් පටන්ගත් සියල්ල ගැන තේරෙනවද? එතකොට ගෝලියෝ ඉගැන්වේ උන්වහන්සේ උගන්වපු සහ උන්වහන්සේ කරපු දේවල්. එතකොට මෙතන කියන ඔවුන් ඒ පේරිතයන් පළවෙනි ස්වභාවය අය තමුන් ඒ පළවෙනි 3000 ඒ පළවෙනි ගැලීම ලැබපු අය සහ ඔවුන් එකතු වෙච්ච අය පේරිතයන්ගේ ඉගැන්වීමේ ස්ථීර ලෙස පැවතුනා. ස්ථීර ලෙස අපි මේක දිගින් දිගට බලන්න යනවා. ඒ නිසා ආදර දුවේ පුතේ ඔබට සබාවක් තිබෙනවා නම් ඔබට ඒ සබාවේ පේරිතෙක් දෙවන් වහන්සේ ඔබට දීලා තිනවා නම් ඔබ ඔහුගේ ක්‍රියාව ඔහුගේ ගැන්වීම තුළ ඔබ ස්ථීරව සිටිය යුතුයි. මම ඒකයි කිව්වේ. අද සමහර අය සබාවන් මාරු කරනවා, හරි නැඳුම් මාරු කරනවා වගේ නේද? ඉතින් තමුන්ගේ දරුවට කේක් පන්තියකට යවුවොත් එහෙම නේද? අතනත් කේක් හොඳයි, මෙතනත් කේක් හොඳලා කියනවා, මෙතනත් කේක් හොඳලා කේක් පන්ති 8කට විතර තමුන්ගේ දරුවව යවුවොත්
නේද සිලබස් එක අවුල් වෙනවා ඉතින් යන්නේ ඒ වගේ නේද අපි මේ අපි ලුණු අපි කුඹුරු නෙමෙයි හරිද කුඹුරු තමයි නියරකට නියරක් වතුර ගලා යන සලස්සන්නේ ලුණු වල ලුණු ලේවායන් වල කුඹුරු වගේමයි හැබැයි වෙනස තියෙන්නේ ලේවායකට ලේවායක් එකට එකතු වෙන්නේ නැහැ ඒ ඒවා එක 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 තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්නේ නැහැ ලුණු එක තැන තියලා තින්නේ වටේ වට කරලා මේකේ තියෙන ලුණු ඒ පැත්තකට යන්න සලස්සන්නේ නැහැ ඇයි එක තැන තියෙන්න ඕනේ එතකොට තමයි ලුණු වල නේද ඒ ලුණු වතුර වල තියෙන සාන්ද්‍රණය ඇවිල්ලා ඉරු රශ්මිය නුරා ගන්න. ඉතින් අපේ කවුද උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සූර්යානෝ. ඉතින් ඒ උන්වහන්සේව වදින්න වදින උන්වහන්සේව පායන්න පායන්න අපේ ඇතුලේ තියෙන ඒ වතුර ස්වභාවය ඊළිට ගිහිල්ලා අවශ්‍ය කරන ඒ ඝනත්වය ඇති කරනවා ලුණු වල වගේ. ඉතින් ඒ නිසා ඔබට දුන්න නම් සබාවක් හරිද ස්වාමීන් වහන්සේ දන දීලා තින ඔබව අවශ්‍ය නිසා ඉතින් සමහර අය නේද ඉතන නැහැ මෙතන මේ සතිය එතන නේ ඔබ පැලයක් හිටවන්න බලන්න ඒ වගේ ඔබ පැලයක් අරගෙන අද එකපසක හිටවන්න ඊළඟට තීරණය කරන්න මෙතන ඊට වඩා හොඳයි කියලා එතන ගලවලා තව තැනක හිටවන්න එහෙම තැන් හතර පහක් හිටෙව්වොත් පැලේ සාර්ථකද නෑ නේද ඉතින් ඒ නිසා අපි සබාවක ඉන්න ඕනේ දැන් මම ඒක ඊයේ කිව්වා හරි ඔබ සබාවේ අවයවයක් ඒ විතරක් නෙමේ ඔබ ඔබ ඔබගේ සබාවේ පෙරිතයගේ ඉගැන්වීම තුළ ස්ථීර ලෙස පැවතිය යුතු වෙනවා ඉතින් ඒ නිසා අද දවසේ ඔබට ඒක මම ස්වාමීන් වහන්සේ තුල කතා කරේ ඉතින් ජේසු ගැන්නු කාරණාවන් තමයි ගෝලු ඉගැන්වේ ඉතින් පළවෙනි සබාවේ ඒ පෙරිතයගේ ඉගැන්වීම තුළ ස්ථීර පැවතුණා හරි අපිට තව දෙකින් හමුවෙමු අපි නැකී සිටිමු ස්වාමිනී ඔබ වහන්සේ බලවත් වූ දයතර බාර කරනවා කතා කරන්නව මාවත් අසන්නව මේ සීලු සෙනගත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට දෙවියන් වහන්සේද යමෙක් වේදනාවෙන් ප්‍රශ්න අරගල මැද්දේ සිටනවාද ස්වාමිනෝ ඔබ වෑව ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ස්පර්ශ කරමින් ඔබේ ජීවිතය ඔබගේ බලවත් වූ හස්තය තුල කරුණ කොටගෙන දෙවතාවතේ ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය උතුල සිදු කරනු මැනව පියාණනේ ඔබටම බාර කරන උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය ආමෙන් 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 ජේසු පිටයි නම්ද සමීර හැම වෙලෙම උදෑසන හතරාමාට යලි ශ්‍රී වචනේ තුලින්